පුංචි කතාවක් කියන්න තමා අද මම සූදානම් වෙන්නේ. ඔයාලත් නෙගටිව් විදියට හිතන කෙනෙක්ද? ඔයාට කිසිම හැකියාවක් නැහැ කියලා ඔයාට හිතනවද? කිසිම දෙයක් මට කරගන්න බැහැ, ඔයාට පුංචි බබාලා ඉන්න අම්ම කෙනෙක් නම් ඒත් මට කරගන්න අමාරුයි බබාලත් එක්ක කියලා හිතන කෙනෙක්ද ඔයා? හැකියාවක් තියෙනවා ඒත් ඒව යටපත් වෙන්න දීලා ගෙදර දොර වැඩ කරගෙන ඉන්න අම්ම කෙනෙක්ද ඔයා? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වටිනවා. මග හැර ගන්න නැතුව බලන්න. මේ මගේ කතාවයි. රූකේ ක්‍රියේෂන් මෙතෙක් ආ ගමන් මගයි. අපිට බෑ කියලා දෙයක් නෑ. අන්න එහෙම හිතන්න පටන් ගන්න. මේ ඔයාලට පේන කේක් එක තමයි මගේ හැරුම් ලක්ෂ්‍යය උනේ. මේ මගේ ජීවිතේ පළවෙනියටම හදපු කේක් එක. ලස්සන හැඩයට තියලා ෆොටෝ නම් නැහැ. මේ ෆොටෝ එක විතරමයි තියෙන්නේ. මොකද ලස්සනත් නැහැනේ. ලස්සන නැති වුණත්, ලස්සන ෆොටෝස් නැති වුණත්, රහ නැති වුණත් මේ කේක් එක මට ගොඩක් වැටිනවා. මගේ පළවෙනි ඇනිවර්සරි එකට තමයි මම මේ කේක් එක හැදුවේ. මේ කේක් එක හදද්දි මට කිසිම කේක් උපකරණයක් තිබුණේ නැහැ. කිසිම කේක් දැනුමක්වත් මට තිබුණෙම නැහැ. ඇත්තම කිව්වොත් මට මේ කේක් එක බේක් කරන්න අවන් එකක්වත් ගෙදර තිබ්බේ නැහැ. අයිසින් ටික ගන්න පවා ස්පැතියුල එකක්වත් කිසිම දෙයක් තිබ්බේ නැහැ. මේ කේක් එක මම හුමාලයෙන් තම්බාගෙන තමයි හැදුවේ. ස්ටීම් කරලා හැදුවේ. එතකොට අයිසින් ගැන කිසිම දැනුමක් තිබ්බේ නැහැනේ මට. මම මේකට ගාලා තියෙන රෝයල් අයිසින්. අයිසින් එක ගාගන්න මට තිබ්බේ ගෙදර තේ හදන හැන්ද විතරයි. ඉතින් ඔන්න ඔහොම තමා මම මගේ ජීවිතේ වෙනස් කරපු, මගේ හැරුම් ලක්ෂ්‍යය වුණේ ජීවිතේ මෙන්න මේ පළවෙනි කේක් එක නිර්මාණය වුණේ. ඉතින් යාට වටිනාකමක් නොදී කොහොමද ඉතින් නේද? අපි බලමු ඊළඟට මොකද උනේ කියලා. මට මේ තියෙන්නේ මං ඊට පස්සේ හදපු කේක් එක. කන්න තියා හිතන්නවත් බැහැ මේක. මේක අපේ අම්මගේ උපන්දිනයට මං හැදුවේ. අපේ අම්මා මහනව මගෙන් කන්නේ කොහොමද මං මේක මස්කට් වගේන කියලා. පළවෙනි කේක් එක නම් ටිකක් හරි කන්න පුළුවන් වුණා. මේක නම් කන්නම බෑ. ඔන්න ඉතින් ඊට පස්සෙත් මං අතෑරියේ නෑ වැඩේ. මට උමනාව තිබ්බ හරියට කේක් එකක් හදාගන්න ඉගෙන ගන්න. මම ගියා රාජගිරියේ එක් දින වැඩමුළුවකට, එක දවසින් උගන්න කේක් කෝස් එකකට. ඔන්න ඒ පාඨමාලාවෙන් තමයි මට මූලික දැනුම ලබා ගන්න පුළුවන් වුණේ කේක් ගැන. ඔන්න ඉතින් ඊට පස්සේ මම මගේ පළවෙනි අවන් එක ගත්තා. ගෙදරවිලා කේක් හදන්නත් එපෙයි දැන්. ඔන්න ක්ලාස් ගියට පස්සේ ගෙදර දාපු පළවෙනි කේක් එක මගේ. පෙනුමෙන් හොඳට තිබ්බා. රසත් සාමාන්‍යයෙන් හොඳයි. ඒත් වැරදි අඩුපාඩු ගොඩක් තිබ්බා. දෙයක් කියන්නද ඔයාලට? වැරදීම් තුලින් තමයි මිනිස්සු ජීවිතේ ගොඩක් දේවල් හදාගන්නේ. මට ගොඩක් දේවල් වැරදුනා කේක් හදද්දි. ගොඩක් කේක් විසික් කරා, කර වුණා, අමු වුණා, මැද බේක් වෙන්න නැතිව ගියා. ක්ලාස් එකකට ගිහින් ආවත් මට ගෙදර කේක් හදද්දි, අපි සාමාන්‍ය ජීවිතේ පැට්‍රිස් වෙද්දි ගොඩාක් වැරදීම් වුණා. මම වැරදීම් තුලින් තමයි ගොඩාක් මේ කේක් කලාව ඉගෙන ගත්තේ. වැරදිච්ච දේවල් කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ ඒ කාලේ. එතකොට අපි මොනවද කරන්නේ? කාටත් උදව් වුණා වගේම සෝෂල් මීඩියා තමයි මටත් උදව් වුණේ. කේක් වීඩියෝස් බලලා තමයි මමත් මගේ වැරදි හදාගත්තේ. මේ තියන්නේ ඒ වගේ මට වැරදුන තව කේක් එක. අයිසින් එක හොඳටම දිය වෙනවා. මේ වගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන ගමනේ මං හරියට කේක් එකක් දැම්මා. ඒ කේක් එක තමයි මේ තියන්නේ. ගෙදර පොඩි අයට රස බලන්න තමයි මේක දැම්මේ. මේකේ අඩුපාඩු මුකුත් නැහැ. රසත් හොඳටම තිබ්බා, පෙනුමත් හොඳටම ආවා. ඉතින් මට මං ගැනම විශ්වාසයක් ඇති වුණා. පිට කෙනෙක්ට කේක් එකක් දෙන්න, බර්ත්ඩේ කේක් ව්‍යාපාරයක් පටන් ගන්න මටත් පුළුවන් කියලා මටම හැඟීමක් ඇති වුණා. මට මං ගැනම විශ්වාසයක් ඇති වුණා. කිව්වොත් මං නිවැරදි. ඔන්න ඉතින් ඊට පස්සේ මං දන්න කියන අයගෙන් කේක් ඕඩර්ස් ටික ටික එන්න ගත්තා. ඊට පස්සේ මම්මගේ කේක් ව්‍යාපාරය හරි විදියට පටන් ගන්න හිතුවා. වෙලාවක් එහෙම බලලා, ගෙදර බෝඩ් එකක් ගහලා මම්මගේ කේක් ව්‍යාපාරය හරි විදියට මෙන්න මෙහෙම පටන් ගත්තා. දන්න කෙන ටික දෙනෙට ආරාධනා කරලා මම්මගේ කේක් ව්‍යාපාරය පටන් ගත්ත දවස තමයි ඔයාලා මේ දකින්නේ.
ඉතින් ඊට පස්සේ මම්මගේ කේක් ව්‍යාපාරයට කේක් පේජ් එකක් හැදුවා රූකේ ක්‍රියේෂන් නමින්. ඔන්න ඉතින් ඊට පස්සේ මට වැඩ ටික ටික එන්න පටන් ගත්තා. ඔයාලා මේ දකින්නේ මම ඊට පස්සේ කරපු කේක් ඕඩර්ස්. මම මගේ ජොබ් එක හරියට කරා. මට හොඳ කස්ටමර් බේස් එකක් හැදුනා. මගේ කේක් එන්න ලස්සන වෙන්න ගත්තා, එන්න රස වෙන්න ගත්තා. මගේ ළඟට එන කස්ටමර් කෙනෙක් ආයි තව තැනකින් කේක් එකක් ගන්න යන්නේ නැති තැනට මම මගේ ජොබ් එක හරියටම කරා. උනන්දුව උත්සාහය කැපවීම තියෙනව නම් මොනාදන්නේ කරන්න බැරි. මං වගේ හිතන්න ඔයාලටත් දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම දෙන දේ හරියට දෙන්න පිරිසිදුව. මොකද අපි මේ දෙන්නේ පුංචි බබාලා වුණත් කන කේක් එකක්නේ. මම පිරිසිදු අමුද්‍රව්‍ය යොදාගෙන හදන හින්දා ගොඩක් කස්ටමර්ස්ලා මගේ ළඟ රැඳුනා. මේ තියෙන මගේ මුල්ම ලෝගෝ එක. පස්සේ ව්‍යාපාරය ටික ටික දියුණු වෙනවා සමගම මම්මගේ ලෝගෝ එක මෙන්න මේ විදියට ලස්සන කරා. ඉතින් මගේ ඊළඟ හින්නෙත් මම හැබෑ කරගත්තා. ද ඒන්ජල් හෝම් මේඩ් ආයතනයේ ඩිප්ලෝමා එක මම සම්පූර්ණ කරා.
නිදි මරපු රැයවල් ඕන තරම් ඇති. නොකා නොබී ඉඳලා වැඩ කරපු දවස් ඕන තරම් ඇති. ලොකු කැපකිරීමක් කරලා තමා මම්මගේ බබාලවත් බලාගෙන මේ තැනට අද ඇවිල්ලා ඉන්නේ. අතින් නිමවන කේක් ලස්සන වෙනකොට මට හොඳ කස්ටම බේස් එකක් හැදුනා. නිදි මරපු රෑවල් අනන්තයි. කන්න ටයිම් එකක් නැතුව කකුල් රිදෙනකන් හිටගෙන කේක් එකක් ඩෙකරේෂන් කරපු වාර ගාන අනන්තයි. ඇත්තටම කේක් එකක් කනවා තරම් ලේසි නෑ හදනවා කියන එක. ඒක මං හිතන්නේ කේක් ෆීල්ඩ් එකේ ඉන්න ඕනම කෙනෙක් දන්න දෙයක්. ඔහොම කාලයක් යද්දී මම්මගේ කේක් ව්‍යාපාරේ ලියාපදිංචි කරගත්තා. දැන් මටත් රූකේක් ක්‍රියේෂන් නමින් ආයතනයක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලටත් දුර්වල වෙන්න එපා. ඔයාට බෑ කියලා දෙයක් නැහැ. ඔයාට පුළුවන්. ඔයා වැරදීම් තුලින් තමයි ඔයා දෙයක් ඉගෙන ගන්නෙ. එකපාරක් වරදින්න පුළුවන්, දෙපාරක්, දහපාරක්, සියපාරක් වරදින්නත් පුළුවන්. අතාරින්න එපා. ඉදිරියට වැරදීම් තුලින් ඉගෙන ගන්න. ඉතින් මෙහෙම මහන්සි වෙලා නිම වෙන කේක් එකක් කස්ටමර් කෙනෙක්ගේ අතට ගියාට පස්සේ එයාගෙන් ලැබෙන ෆීඩ්බැක් එක කොහොමද? ප්‍රතිචාරවලට තවත් සතුටක් දැනෙනව නේද? ඒ සතුටට මහන්සිය කොහේ ගියාද දන්නේ. එහෙම නේද? කියලා පුංචියට කේක් රූම් එකක් හදාගත්තා. ඉතින් මේ මගේ කතාවේ පෙරළුණු තවත් අපූරු පිටුවක් ගැන කියන්නයි මම දැන් සූදානම් වන්නේ. කේක් කරන්න ආසාවෙන් ඉන්න ගොඩෝ දෙනෙක්ගේ අස්පාදන්න මට වාසනාව ශක්තිය ලැබුණා. ඒ කියන්නේ මම මගේ ආයතනයේ නමින් රූකේ ක්‍රියේෂන් ඇකඩමි පටන් ගත්තා.
හරි හෙමින් ආපු ගමනක් මේ. එකපාර දියුණු වෙච්ච ගමනක් නෙමෙයි මේක. අදටත් හෙමින් යන ගමනක්. උත්සාහය, උනන්දුව, කැපකිරීම තියෙනවනම් ඔයාටත් මං වගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. තමන් කරන දෙයට ආසාවක් ඇති කරගන්න. එතකොට ඔයාටත් ඕනම ශ්‍රේෂ්ඨයක ඉදිරියටම යන්න පුළුවන්. ඉතින් තාමත් ඔයාට බෑ කියලා හිතනවද? නෙගටිව් මයින්ඩ් එක අතහැරගන්න. ඔව් මට පුළුවන් කියලා හිතන්න ගන්න. ඔයාගේ ජීවිතේ යතුරු තියෙන්නේ ඔයාගේ අතේමයි. ඉතින් මේ මගේ කතාවයි. ඔයත් ඔයාටම කියලා කතාවක් හදාගන්න. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවන් ගමනාන්තයක නිමාව දකිමු.